මේ කොවිඩ් වසංගතය, කොරෝනා වසංගතය පක්ෂ දේශපාලනයේ ඔබට ගිය දෙයක්. ඒ නිසා පක්ෂ දේශපාලනය හෝ දේශපාලන අරගල හෝ මහා මැතිවරණය හෝ ඒ සියල්ලට ඉහළින් අපි අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම, ඒ වගේම අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළින් තබන්න. ඒ නිසා ආණ්ඩුව විසින්, විශේෂම සෞඛ්‍ය බලධාරීන් විසින් ගෙන තිබෙන සෑම සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලකටම, නිරෝධායන වැඩපිළිවෙලකටම කොන්දේසි විරහිතව අපගේ සහයෝගය පළ වෙන බව කියන්නේ. ඒ වගේම මම ඔබතුමාලට කියන්න ඕනේ, ඊයේ දිනේ වෙන විට යුරෝපයේ පමණක් 500කට අධික පිරිසක් මරණයට පත් වුණා කොවිඩ් වසංගතය නිසා එක් දිනක් තුල. එතකොට අපිට පේනවා දැන් මේකේ ප්‍රධාන වසංගතයේ පැතිරී යන මධ්‍යස්ථානය චීනයෙන් යුරෝපයට මාරු වෙලා තියෙනවා. ඇතැම් විට යුරෝපයෙන් උතුරු ඇමරිකාවට මේක මාරු වී යාමේ තර්ජනයක් තියෙනවා. දැන් මේ වෙන විට ලෝකයේ රටවල් වලින් 3/2කට අධික ප්‍රමාණයකට මේක පැතිරිලා තිබෙනවා. මෙතෙක් කාලයක් මේ රෝගීන් හමු නොවිච්ච අප්‍රිකාව, දකුණු ඇමරිකාව වැනි රටවල් වලත් අද මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේක ලෝක වසංගත තත්ත්වයක්. ඒ නිසා අපි මේකට මුහුණ දිය යුතුව තිබෙනවා. දෙවැනි කාරණේ, මේ වසංගත තත්ත්වය පිළිබඳ අවබෝධය ආවේ පසුගිය දෙසැම්බර් මාසේ. දැන් අත හරියටම මාස 4කට ආසන්න කාලයක් මෙවැනි ලෝක වසංගතයක් පැතිරෙමින් තිබුණු බව අප දැනන් හිටියා. ඒ වගේම ජනවාරි වෙන විට ඉතාම පැහැදිලි වුණා මේක චීනයෙන් පිටත ව්‍යාප්ත වෙලා පැතිරී යන බව. ඇත්තටම මම පෞද්ගලිකව මගේ Facebook පිටුවේ ජනවාරි 30 වෙනිදා මේ පිළිබඳව අනතුරු ඇඟවීමක් කළා. මොකද මේක ලෝකව්‍යාප්ත කාරණයක් වන නිසා ලෝකයේ අද මේ ගෝලීයකරණය යටතේ සම්පූර්ණයෙන්ම එකිනෙකට සම්බන්ධ ක්‍රියාවලියක්. මිනිස්සු හැම අතින්ම වාණිජමය වශයෙන්, සංචාරකමය වශයෙන්, සමාජමය වශයෙන් ලෝකේ ජීවත් වෙන බිලියන 7ක ජනයා එකිනෙකාට සම්බන්ධයි. ඒ නිසා මෙවැනි ව්‍යසනයකින් ඇතිවෙන්න පුළුවන් ප්‍රතිඵල තාම භයානකයි, තාම අනතුරුදායකයි. ඇතැම් විට මේ ගෝලීයකරණ ආර්ථික සමාජ ක්‍රියාවලියේ අවසානය මේ වසංගතයේ වෙන්නත් පුළුවන්. මොකද මෙවැනිම තත්ත්වයක් පරිගණකවලට අත් වුණා. පරිගණක එකිනෙකා හා සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස කිස්තු වර්ෂ 2000. ඉතින් ඒ නිසා ඒ පරිගණක වෛරසයක්, පරිගණක වසංගතයක් නිසා දැන් මේක ශරීරවලින් පැතිරී යන තත්ත්වයක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. මේක මෙතෙක් කාලයක් මිනිස්සුන් විශ්වාස කරපු මේ ගෝලීයකරණ ප්‍රතිපත්ති වලටත් බලගතු අභියෝගයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා ආණ්ඩුවේ යම් පමාවීමක් තිබුණා. හරියටම මම නම් මේක සංසන්දනය කරන්නේ අර සහරාන්ගේ ප්‍රහාරය පිළිබඳ పూర్ව අනතුරු ඇඟවීම් තිබියදී ඒ කාලේ අපේ ආණ්ඩුවේ බලධාරීන් එය නොතකා ඒ සැහැල්ලුවෙන් අරගෙන ක්‍රියා කිරීමේ தત્ත්වය වගේ දෙයක් තමයි සිද්ධ වුණේ. මොකද මාස 3ක් තිස්සේ නිශ්චිතව අපට සූදානම් වීමට අවස්ථාව, හැකියාව තිබුණා කලබලෙන් සූදානම් වෙන්න නොවේ. ඒ වගේම අපේ ඇතැම් දේශපාලඥයින් මේක මාධ්‍ය සංදර්ශනයක් බවට පරිවර්තනය කරගත්තා. අර වූහාන් වලින් ශිෂ්‍යෝ පැමිණීම, ඒ වගේම අර චීන කතකට මේක වැළඳිලා ආයව නිදහස් කර යැවීම, ඒව ඔක්කොම මාධ්‍ය සංදර්ශන වලින්. ඉතින් පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා මාධ්‍ය සංදර්ශන පාවිච්චි කළා වගේ මේ කොවිඩ් වසංගතය මාධ්‍ය සංදර්ශන වලින් සඳහන්න බෑ. මේක අපි සියලු දෙනාම එක්ව ජයගත යුතු තත්ත්වයක්. ඒ නිසා ලෝකයේ මෙවැනි රටවල් මේ වසංගතය ජයගෙන තිබෙන ආකාරය ගැන මැනවින් හදාරලා එක එක රටවල් එක එක විදිහට කරලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී විය යුතුයි. උදාහරණයක් ඇටියට සමහර රටවල් මුළුමනින්ම රට වසා දමලා, ඒ කියන්නේ ලොක්ඩවුන් කරලා සියලුම දෙනා නිරෝධායනයට ලක් කරලා තියෙනවා. තවත් සමහර රටවල් නගර වසා දමලා ඒ දේ කරලා තියෙනවා. තවත් සමහර රටවල් එංගලන්තයේ වසර 70ට වඩා වැඩි අයට මේ රෝගයෙන් එන අනතුරු වැඩි නිසා වසර 70ට වැඩි අයව නතර කරලා තියෙනවා. මේ පාරට යාම සමාජමය වශයෙන් සමන්තා පැවැත්වීම ආදී නතර කරලා තියෙනවා. තවත් සමහර රටවල් විදේශවලින් එන අයව සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා. සිංගප්පූරුව වගේ රටවල් එදිනෙදා දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කරන අතරේ මේ මර්ධනය සඳහා වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් එක එක රටවල් එක එක විදිහට කරලා තියෙනවා. විශේෂයෙන්ම ආසියාවේ සාර්ථක උදාහරණ සිංගප්පූරුවේ, තායිවානයේ, හොංකොං වල අපිට ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒවා අපේ රට ආදර්ශයක් ගන්න පුළුවන් ක්‍රියාදාමයන්. රට පොඩි අපේ දූපත් රටක්. ඒ නිසා අපිට මේ වළක්වා ගැනීම සඳහා
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් යොදලා තියෙන ක්‍රියාදාමයට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ අනුව දේශපාලන රැස්වීම් සමාජමය වශයෙන් සිදු කරන එකමුතු වීම් එවැනි දෑ වැළකිලා ඉදිරි කාලයේ කටයුතු කරන්න අපි ක්‍රියා කරනවා. ඒ වගේම මැතිවරණ පිළිබඳ කාරණය මම හිතන්නේ මැතිවරණ කොමිසම අදාළ සෞඛ්‍ය බලධාරීන් සමග එකතු වෙලා ඒ පිළිබඳ අනාගතයේ තීරණයක් ගනී. දැන් ප්‍රංශයේ ඉතාම බරපතල විදිහට රෝගේ ව්‍යාප්ත වෙනවා. නමුත් ඊයේ ප්‍රංශයේ පළාත් පාලන මැතිවරණේ පැවැත්වුණා වසංග තත්ත්වයේ යටතේම. ඉතින් මේක කොයි විදිහට ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව අනාගතයේ අපිට තව කල් තියෙනවා. ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපේ ස්ථාවරය මෙය මැතිවරණවලට ඔප්පේ තබා ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු තත්ත්වය. අපි අවබෝධ කරගත යුතු කාරණා තුනක් තියෙනවා. එක, වසංගතයට තාමත් නිශ්චිත එන්නතක් හෝ විසඳුමක් සුව කිරීමේ ක්‍රියාවලියක් හඳුනාගෙන නැහැ. දෙක, මේ වසංගතය බෝවීම පිළිබඳ කාරණය ගත්තහම මේ එක පාටම බොහෝ රටවල ඔබලට පේනවා ඇති අපි කියනවා ඝාතීය විදිහේ වර්ධනයක් එක පාටම ඇති වෙනවා. අපි කියනවා එක්ස්පොනෙන්ෂියල් ග්‍රෝත්. මේ එක්ස්පොනෙන්ෂියල් ග්‍රෝත් එකක් එක පාට රටවල ඇති වෙනවා දිගින් දිගටම. දැන් ලංකාවේ එක දිනක් ඇතුළත හඳුනාගත් රෝගීන් ප්‍රමාණය දෙගුණ වුණා. ඒ වගේ සමහර රටවල සතියකට සැරයක් දෙගුණ වුණා. එහෙම නැත්නම් දවසකට සැරයක් දෙගුණ වුණා. ඝාතීය වර්ධනයක්. ඒ වගේම තුන්වෙනි වැදගත් කාරණය තමයි මේ හඳුනා ගන්නා රෝගීන්. ඒ කියන්නේ මේ ඩිටෙක්ටඩ් patients. හඳුනා ගන්නා රෝගීන් සහ ඇත්තටම ඉන්නා රෝගී. කියන්නේ මේ රෝගය තියෙනවා හැබැයි ආව අඳුරගෙන නැහැ. ඒ දෙක අතරේ සලකූතු පරතරයක් තිබෙනවා. කාලපරතරයකුත් තියෙනවා, සංඛ්‍යාත්මක පරතරයකුත් තියෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය වගු ජාත්‍යන්තර වගු අපිට ලබා දෙන්න පුළුවන්. උදාහරණයකට වුහාන් වල අඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය වගේ 15 ගුණයක් ඉඳලා තියෙනවා රෝගය වැළඳිච්ච අය. ඒගොල්ලෝ සති දෙකකට විතර පස්සේ තමයි ඒගොල්ලන් හඳුනා ගන්නා රෝගීන් බවට පත් වුණේ. ඒ අනුව අපි අද රෝගීන් 10ක් නැත්නම් 12ක් හඳුනාගත්තාට ඒ වගේ කීප ගුණයක්, මම කියන්නේ 15 ගුණයක්ම කියලා, කීප ගුණයක් අප අතර ඉන්න පුළුවන් රෝගය ඇත්තටම වැළඳී තිබෙන හඳුනාග නොගෙන. ඉතින් මෙන්න මේ කරුණු තුන විසඳුමක් තාමත් සොයාගෙන නැතිකම, හිටි අඩියේ එක පාටම පිපුරුම් සහගත විදියට ඝාතීය ලෙස ඇතිවෙන වර්ධනේ, ඒ වර්ධනය අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සෞඛ්‍ය පහසුකම් ඉක්මවා ගියොත්, ඇඳම් අපට සපයන්න පුළුවන් ඇඳම් ප්‍රමාණය, අපට සපයන්න පුළුවන් වෛද්‍ය පහසුකම් ප්‍රමාණය ඉක්මවා ගියොත් ඉතාම අසරණ තත්ත්වයකට අපිපත් වෙනවා. සමහර රටවල් මේක නොතකා ඉඳලා ඒ වගේ භයානක තත්ත්වයන් වලට පත් වුණා. තුන්වෙනි එක මේ හඳුනාගත් අය හා ඇත්තටම රෝගේ වැළඳිච්ච අය අතරේ තියෙන පරතරය හා කාලපරන්තරය. ඉතින් මෙන්න මේවා ගැන මම හිතන්නේ විද්‍යාත්මක පිරිස මේවා පිළිබඳව කටයුතු කරනවා විනා මේ අවිද්‍යාත්මක පිරිස්වල කටකතා හා බියවැද්දීම් වලට කටයුතු කළ යුතු නැහැ. මේ කරුණු ගැන අවබෝධයෙන් අපි ක්‍රියා කළ යුතු වෙනවා.